යිෝන් කියල පිළිගන්වා සියලු දෙනාම්මගේ චැනල් දෙකට අද විස්තරගෙනාවේ ශ්‍රී ලංකාවේ භාවිත වන එම්මට පන්තිය දුම්රියෙන්ජිම ගැන මේ දුම්රියෙන්ජිම එක් දහස්නවසිය අනූහාය වර්ෂයේ ඉන්ඩියාවෙන් තමා ආනායනය කරලා තියෙන්නේ දැන්ට වාර්තාාවෙන විදිහට එක් දහස්නවසිය හැටහත්තරේ ඉන්දියාව විසින් කැනෙඩාවේ ඒල් සීයෝ සමාගමට තම රටට අවශ්‍ය දුම්රියෙන්ජින් සඳහා ඇනූමක් ලබා දෙනවා ඒ අවස්ථාවේ ඒLCීෝ සමාගම ඒ යනවුම සැපිරීමට සමත් වෙන්නේ නැහැ ඒක නිසා තමා මේ එම්මට දුම්රියෙන්ගින් ඉන්දියාවේඩල්ඩ සමාගමත් කැනඩාවේ ඒLCෝ සමාගමත් එක්වී ඉන්දියාවේ වරනාසිවල්දිී නිෂ්පාදනය කරන්නේ ඒ එම්මට පන්තිය එංගිින් නිසාපි අපේ රටට ගෙන්න්නවන්නේ මෙ ආකාරයට නිපද වූෙන්ගි එයනු එක් දහස්නවසි අනු හයවර්ෂයේ ඉන්දියාවෙන් තමා මේ එංගින් ගෙන්න්නන්නේ නිපද වූ සමාගම තමා ඩීසල් ලෝකමෝටව worksක්ස් වරනාසි සමාගම. මේ එංගින් සමග ශ්‍රී ලංකා දුම්ගේ සේවේ තිබෙන තවත් එංගිමක් බොහෝ සයින් සමාන වනවා. ඒ තමා එම හතර එංගිම. මේ එම් හතර කියන්නෙත් ඒCEෝ ඇගිමක්. ඉතින් මේ එම්මට එංගිවොල්ට ලබාදීල තිබෙන බලසැපිම තමා දෙසය පනස්සක B4ෝ ාසසිලින්ඩස් එගිමක්. වාගේම දෙදස් එකවර්ශයේදී මෙරට උඩ රට ධාවනය සඳහාම විශේෂෙන්ශකසු එම්මට ඒ නම් එංගින් පන්තියක් නැවතා නයනය කරනවා මෙහිදී එංජින් දෙකක් ගෙන්න්නනු ලබනවා මේවා සඳහා ඉන්ඩියාව විසින් සිලින්ඩර් දොළහහි එංජින් තමා ලබාදීලා තිබෙන්නේ එම්මට පන්තියේ එංජින් අටක් ලංකාවට ගෙන්වා තිබෙනවා එම එංජින් අටසිය හතලිස් එකේ සිට අටසිය හතලිස් අට දක්වා අංකනය කර තිබෙනවා එසේම එම් මට එෙන්න්ජිමකින් උපරිම අශ්ව බල දෙදස් හැසයක් ලබාගත හැකි අතර පකිලෝමීට රෙකසිය විස්සක උපරිම වේගයක් මේවා සතුවනවා බරටොන් එකසිය දොළහයි දශමාටක් වනා අතර දිග මීටර් දාහතයි දශම දෙකක් වනවා. ඒ වගේම එන්මට ඒ පන්තිය එෙන්ජිමකින් එක් දහස් නවසය පණහක් අශ්්‍ය බල වශයෙන් උපරිම බලයක් ලබාගත හැකි එසේම එම්මට ඒ පන්තියේ එජින් දෙකක් ශ්‍රී ලංකාවට ගෙන්නවා ඇති අතර ඒවා අටසිය හැත්තෙ හත සිට අතසිිය හැත්තේ අට දක්වා අංකනය කර තිබෙනවා. මීලංකට මේ එම් මට එෙන්ජෙන් ශ්‍රී ලංකාවට ගෙන්නූ පසු මේවාය ක්‍රෝකැට එලෙස ඉන්දිය විසින් යොදා තිබුණේ එහි සාම්ප්‍රදායිකව යොදාගන්නා ඉරි සහිත කරෝකට. නමුත් ඒවා ශ්‍රී ලංකාවට ගැලපෙන් නැති බව විශ්වාස කර අපේ දුම්්‍රිය බලධාරීන් ඒ වෙනුවට අලුතෙන් ඒවා ලංකාවේදී නිපදවනු ලැබවා. ඒ වගේම එංජිමේ සැකිල්ල වගේම හෙඩ්ලෑම් එකත් ලංකාවේදී වෙනස් කර තිබෙනවා පසුව එම්මට ඒංජින් නිපදවීමේදී ඉන්දියාවත් මේ වෙනස්කම් අනුගමනය කර තිබීම විශේෂයි. ඒ වගේම මේ එම්මට එංජින් රේල්ලුව තුළ ශීග්‍රයෙන් මලකඩ කනයංජින් ලෙස ප්‍රසිද්ධියක් උසුලෙනවා මීට හේතු ඉන්දයාවිසින් ප්‍රතිචක්‍රීකරණය කළ යකඩවලින් මේන්ංජිින් නිර්මාණය කර තිබීමයි. ඉතින් අද වීඩිය එක අවසාන වෙනකම් බැලුවට ඔය හැම දෙනාටම ස්තුූතියි මේ වීඩිය එක අන්තිමට එම් මට එෙන්ජිමක්ෙක් රජරටත් රැජන අන්ුරාධපුරයට ළංඟ වෙන වීඩියෝ කලි් එකත් තියෙනවා ඒකත් බලන්න තවත් මේ වගේ වීඩියෝ බලන්න චැනල් එක සබ්ස්ට්‍රයිප් කරන්න මේ වගේ විීඩියෝ බලන්න කැමතිය ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂයා කරන්න වගේ ම ලයික එකක් දාන්නත් ප්‍රශ්න තියන ොනම් කමෙන්ට් කරන්නත් තමත කරන්න එපා. ස්තුතියි. और ये ये दादर सुबह माता का बाबा सर मना है ना मैं जी का कौन मैं जी का पीयो है हां ये कर